රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා. හැබැයි මම ඔබේ මිල්ලන පොහොට්ටුවට මහින්ද මහත්තයාට බැසිල් මහත්තයාට කිසි කෙනෙක් වචනයක් කියන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න එපා. මම මේ පෞගිය සති දෙක තුන දිවතුනේ හරිම මානසික පීඩනයක්. ඒකට හේතුව වුණේ මේ රටේ තියෙන මේ දේශපාලන අස්ථාවරතාව. අපි ඔක්කොම ඉන්නේ දේශපාලන අස්ථාවර භාවයක ඉන්න තැන. මට අමතක වුණා ව්‍යාපාරික ප්‍රජාව, තරුණ කාන්තා මේ සියලුම දෙනා මෙතන ඇවිල්ලා ඉන්නවා. මේ සියලු දෙනාගේ අවසරයි. මට ඕන කරලා තිබුණා මේ තියෙන අස්ථාවර භාවයට ස්ථාවර භාවයක් ගේන්න නම් මං කාගෙන්ද අහන්නේ? දේශපාලන නායකයෙක් හැටියට මා විශ්වාස කළේ, මගේ හදවත කිව්වේ නෑ. ගිහිල්ලා ඔයාව හදපු මිනිස්සුන්ගෙන් අහන්න. අවුරුදු 27ක් මගේ දේශපාලන ගමන. ගිය මාසේ 6 වෙනිදා සියවසක් වෙනි 27ක් සමරන්න ඔබේ නායකත්වයේ තුලින් කරුකරන මහ ජනගහනයක් ආවා. ඒ අවුරුදු 27 දීත් මම ඔබට කිව්වා මාව අයිති ඔබට. මාව අයිති ඔබට. ඔබයි මාව මෙතෙන්ට ගෙනාවේ කියලා. එහෙමනම් මම මේ කියපු වචනයට මම ගරු කරා. මම අහුම්කම් දෙන්න. මං අහුම්කම් දෙන්න ඕනේ ඇයි? ඔබ කියන්නේ විශාල ප්‍රමාණයක්. මේ දිස්ත්‍රික්කයේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 10ක්. මේකෙන් අපේ ප්‍රමාණය මට හඬගාලා කිව්වොත් වැඩි බහුතර. වැඩි බහුතරයක් මට කිව්වොත් හැරෙන්න රෝහිත. ඔබ දැන් හැරෙන්න ඕන කියලා. මම කිව්වොත් ඔබට හැරෙන්න කියලා බං විශාල ප්‍රමාණයක් කරවන්න ඕනේ. ඔබ මට කිව්වොත් මට විතරයි හැරෙන්න තියෙන්නේ. මම මගේ දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මෙතන ඉන්න බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරම්භ කළේ. ප්‍රාදේශීය සභාවලින් අපේ දේශපාලනය ආරම්භ ඒ ආරම්භ කරපු දේශපාලනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි නොහිතපු වෙලාවක අපේ පක්ෂ මහ ලේකම් 2015 අපේ මහින්ද ජනාධිපතිතුමාට විරුද්ධව ගිහිල්ලා එතුමා මේ රටේ ජනාධිපති බලා අපි ආදරය කරපු පක්ෂය අපිට අහිමි කළා. අපි මේ පක්ෂයෙන් ආවේ නැහැ. අපේ පක්ෂයෙන් අපි දොට්ටලෙමු. නිත්‍යානුකූල ඔවුන්ට තියෙන පක්ෂීය ව්‍යවස්ථානුකූල බලය අනුව අපි එදා ඔවුන් දොට්ටනේ. අපේ පක්ෂයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා මහින්ද ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ හැතුව අපි ආදරය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුහුට්ටුව හැදුවා. ඒ පුහුට්ටුව හදනකොට බාධක කම්කටොළු තර්ජන ගර්ජන ගොඩක් ආවා. ඒ මොන දේවල් ආවත් ඒ පක්ෂය මේ රටේ දෙවන්ත පක්ෂයක් බවට පරිවර්තනය වුණා. මැතිවරණ තුනක් අඛණ්ඩව දිනුවා. 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණය 85%, ජනාධිපති මැතිවරණය ලංකා දේශපාලන ඉතිහාසයේ 69 ලක්ෂයක් ඡන්ද එක තැනකට, පාර්ලිමේන්තුවේ 3-2 බලයක්.
එහෙම ලබා ගත්තු අපි අවුරුදු දෙකක් යනකොට මල්ල ගෙදරක යන්න බැරි තත්ත්වයක් අපිට වුණා. 69 ලක්ෂයක ජනතාව වරම තියෙනවා. සේනාධිනායකෙක් පාර්ලිමේන්තුවේ 3-2ක් ඊට වැඩි අරගලයේ බලය උඩ ආවා. අපි අසරණ වුණා. එදා අපි තීන්දුවක් ගන්න වුණා. කාවද මෙරට බාර දෙන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ පක්ෂේ නායකයා තීන්දුව කරා. අගමැති කරමු රනිල් වික්‍රමසිංහතුමා කියලා. අපි අර එළිය දේශපාලනය කරන වගේ පාර්ලිමේන්තුව ඇතුළෙත් එතුමා අගමැති කරා විතරක් නෙවෙයි 134ක් ගේ ඡන්දය දීලා එතුමාව ජනාධිපති කළා. කරලා අද යම් ස්ථාවර භාවයකට රට තිබුණට වැඩිය ස්ථාවර භාවයකට ගේන්න පුළුවන් කම ලැබුණා කියලා. ඔබගේ අදහස් වල මම අහුම්කම් දුන්නා. යෝජනා කරනවා. ස්ථිර කරනවා. ඒ වගේම ඊට වැඩිය විරුද්ධ මත ධර්ම බොහොම දේශපාලනයේ ගැන අවබෝධයක් තියෙනවා. අපේ මහින්ද ජනාධිපතිතුමාත් එක්ක ඒක ඉගෙන ගත්තා. අපේ සනස්සිල්ල. එතුමාගේ දයාබර සහෝදරයා තමයි නලින්ද සිල්වා. දේශපාලනේ මුහුණ පුරා ගියාය. මම එතුමාගේ අදහස. මගේ තරුණ මන්ත්‍රීවරයා ප්‍රදීප්ගේ අදහස. මම ඔබේ හැම අදහසකටම ගරු කළ යුතුයි. ඒ ගරු කිරීමේදී ඒ අදහස් වල හොඳ දේවල් තිබුණා. ඒ වගේම අනිත් අදහස් වලත් මම ගරු කරනවා. මගේ දේශපාලන සන්නාමය මගේ දේශපාලන නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ. මම මහින්ද රාජපක්ෂට කරන්නේ අසීමිත ආදරය. අසීමිත ආදරය. මගේ දේශපාලන ගුරුවරයා බැසිල් රෝහණ රාජපක්ෂ. මම එතුමාට කරන්නේ අසීමිත ආදරය. අද මම දෙලවක් අතර ඉන්න මිනිහෙක් හැටියට අද මම ඔබට ප්‍රකාශ කරන මේ තීන්දුව මගේ මහින්ද මහත්තයාටවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටවත් එරෙහි වීමක්වත් විරුද්ධ වීමක්වත් නෙවෙයි. මේ රට සැප්තැම්බර් 21 වෙනිදා මගේ උපන්දිනය දවස. ඡන්දේ තියෙන්නේ මගේ උපන්දිනය දවසට. සැප්තැම්බර් 21 වෙනිදාට මේ රට බාර දෙන්නේ කාටද කියලා ප්‍රශ්නාර්ථ ඉදිරි මිනිස්සු. ව්‍යාපාරිකයෝ ටික ඉන්නවා. රටට ආදරය කරන මිනිස්සු ටික ඉන්නවා. දේශපාලනේ අපි අහලා තියෙනවා කියලා තියෙනවා දේශපාලනේ සදාකාලික මිතුරුවොත් නැත සදාකාලික හතුරුවොත් නැත. අපිට ඔබට තියෙන සැබෑ දේශපාලන ප්‍රතිවාදියා කවුද? අපේ භාෂාවෙන් කිව්වොත් අපේ දේශපාලන හතුරක් JVP එකයි සජිබේ. හරිනේ. අපිට පුළුවන් මේ කඳවුරු දෙකට යන්න. අපිට පුළුවන් මේ කඳවුරු වෙනුවෙන් හිටගන්න. අපිට බෑ. අපිට හිටගන්න බෑ. එහෙමනම් අපි මෙරටම ඉදිරියට යන ගමන ජනතා හේතු පෙරමුණට 22 උදේ රට දෙනවද? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කතා කරන සජිත්ට 22 රට දෙනවද? මේ කය නායක වරුන්ට රට දෙනවද? රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවද? ඒ නිසා ඔබට අහුම්කම් දීලා රටට අහුම්කම් දීලා මම ඔබේ මතයට හිස නමමි. ඔබේ මතයට හිස නමමි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා. හැබැයි මම ඔබේ මිල්ලනෝ පොහට්ටුවට මහින්ද මහත්තයාට බැසිල් මහත්තයාට කිසි කෙනෙක්
වචනයක් කියන්න ඉඩ තියන්න එපා. ඔබ කරන්න එපා. මම අද හවසට ඔබ ඉල්ලපු මගේ ඉල්ලීමට මම ගත්ත තීන්දුවත් එක්ක පක්ෂයත් එක්ක කතා කරනවා. අපි එකට එකතු වෙමු. අපි එකට එකතු වෙලා මේ සම්මන්ත්‍රණය දෙමු. මහින්ද මහත්තයා කියන්නේ අපේ තාත්ත කෙනෙක් විතරනේ, රටට තාත්ත කෙනෙක්. ඔබ හිතන්න එපා ඒ තාත්තව මම තනි කරයි කියලා. තනි කරන්නේ නැහැ. මේ ගන්න තීන්දුව ඔහුවත් ආරක්ෂා කරන තීන්දුවක් බවට පත් කරනවා. මම අහුන් කන් දුන්නා මුලින්ම මගේ ප්‍රාදේශීය නායකයා. අර SMS පණිවිඩය එව්වා මගේ නායක ඉන්න මගේ දේශපාලන මන්ත්‍රීවරු සභාපති. මං කිසි කෙනෙකුට කතා කරලා කියන්න ගියේ නැහැ මගේ දඩබ්බර තියෙනවා. මට හොඳට අහුන් කන් දීලා පුතු. ඒ නිසා මම ඔහුන්ට අහුන් කන් දුන්නා. මගේ කාර්ය මණ්ඩලය ගැන එව්වා. ඔවුන් දෙක මං කතා කළා. අහුන් කන් දුන්නා. අද මේ ඔබේ මතයත් කතා කරන්නේ. ඒකටයි අහුම්කම් දෙන්න තියෙන්නේ. රට වෙන්නේ අපිට තියේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක ගිහිල්ලා මොන ප්‍රතිපත්ති මතද යන්නේ, කොහොමද ඒක ගලප ගන්න, කොතනද වැරදි තැන්, කොහොමද ඒවා නිවැරදි කරගන්නේ, ඒවා ටික කතා කරන්න පුළුවන්. අපිට කෙටි කාලයයි තුල්ලා තියෙන්නේ. ඒ වගේම මම මෙන්න මේ ඉන්න මේ දේශපාල ධාරාවේ ඉන්න මේ නායකෝ ටිකත් එක්ක පළවෙනි පොරොන්දු ඔබට දෙනවා. පළවෙනි පොරොන්දු අනිවාර්යෙන් නියත වශයෙන් කරුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. අපි අනිවාර්යෙන් කරුතර දිස්ත්‍රික්කය රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා ඒ දිස්ත්‍රික්කයේ ප්‍රතිදන් දාලා දෙනවා. ඒ වගේම රටේ ජාතික මෙහෙවරක අපිට හොඳට ඡන්ද ගන්න පුරුදුමයි, සංවිධානය කරන්න පුරුදුමයි. ඒක කරන්න රෝහිත අබේකුණාත්තර හොඳ පාසලක ඉගෙන ගත්තා. මම එදත් ඔබට කිව්වා. ඒ නිසා ඒ පන්නරේ මට තියෙනවා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට වෙනකන් මේ මැතිවරණයේ මෙහෙවන වගකීමත් රෝහිත අබේකුණාත්තර බාරගන්න. මම ඔබට එන්න කිව්වේ මේ සියලු දේවල් ඔබෙන් අහලා තීන්දුව ගන්න. මේ ගන්න තීන්දුවත් එක්ක හරි මානසික වශයෙන් පුරුදු නැහැ. පක්ෂින් අහන්න නැතුව දෙයක් කරන්න මට පුරුදු නැහැ. මම මහා පක්ෂයට දැඩි ලෙස ආදරය කරන මිනිහෙක්. නමුත් ඒදී කරේ ඔබ කරන මේ ඉල්ලීම. ඒ විතරක් නෙවෙයි, මගේ අම්මා අවුරුදු 87ක් මේ ඉන්න ඔක්කොම වගේ ආගෙන කාට කෝප්පයක් ඊළඟවත් කරක් කාපු අය. එයා මට 2015 දී කිව්වා, උදේ උඹ මහින්ද මහත්තයව දාලා ගිහින් ගෙදර එන්න එපා කියලා මට කිව්වා. මගේ ගෙදරිනුත් ඒ අනමාව නෝන විරුත්. හැබැයි මේ වෙලාවේ මගේ අහිංසක අම්ම කිව්වා, පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපතිතුමා දිනවන්න උඹට කරන්න. ඒ නිසා මේ තීන්දුව ටික ගත්තා වගේම ඉදිරියේදී මේ මැතිවරණය ජයග්‍රහණය කරලා මේ ඉන්න දේශපාලන නායකයන්වත් ඔබවත් ආරක්ෂා කරන්න රෝහිත අබේකුණාත්තර ඔබත් එක්ක හදවතින් ඉන්නවා කියලා ආරාධනා කරනවා. රසිකයන් සුභ ජය වේවා.